අද ප්‍රශ්න අතර එක ප්‍රශ්නයක් තියෙනවා දැනට උසස් පෙළ හදාරන වයස අවුරුදු 17ක් වෙන මගේ පුතා වයස අවුරුදු 3දී බිරිඳ කීම ආරම්භ කළා කියලා වයස අවුරුදු 8දී පමණ දිනපතා බුද්ධ වන්දනාව භාවනා අධ්‍යය කරනවා දැන් ඒ සඳහා කාලයේ ප්‍රයත්නක් පමණ වැය කරනවා කියලා කියන්නේ දැනට තනියම නිදා ගැනීම ආදී බියක් ඇති වෙනවා මේ පිළිබඳව පැහැදිලි කළා භාවනාට සුදුසු සමතහන වේදනා කරලා කියයි ලිමක සසර හුරු පුරුදු තියන අය උන්ති කාලේ ඉඳලා ඒ පැත්තට නැඹුරු වීම ස්වභාවය නමුත් මේ පුරුදු හුරු පුරුදු තිබුණාට මාර්ගඵල අවබෝධයක් ලැබු ජාතසෝතාපන්නෙක් නොවුනනම් එහෙම කෙනෙකුට මාර්ගයේ යම් යම් අනුපාඩු හිටින්න පුළුවන් යම් කෙනෙක් කල්යාණ පුද්ගජන ඒ කියන්නේ ධර්මයේ ගැන අහලා ප්‍රවණය කරලා මාර්ගඵල අවබෝධයක් නොලැබුව කෙනෙක් මේ මතු මතු ඉපදිලා එනකොට එහෙම කෙනෙක්ට අර සසල පුරුද්ද නිසා පුංචි කාලේ ඉඳලා ධර්මයට නැඹුරු වීමක් බොහෝ කර තියෙනවා සෝවාන් ඵලයටපත් වෙලා හිටව කෙනෙක් නම් යලි යලි ඉපදිලා කාලයක් තියෙනවා ඒ කාලය තුල ජාතසෝතාපන්න කියලා අර කියන්නේ ජාතසෝතාපන්න වෙන්න දෙයක් නැහැ මාර්ගය හරියට වැටහිච්ච නිසා එයාට මුකින් කියාදෙන්න දෙයක්වත් නැහැ වරදින්නේ දැන්නේ වරදින්න දෙයක් නැහැ නිවන් මාගේ දැකලා තියෙන නිසා ඒ මාගේ තේරුම් ගන්න බලන්න පුළුවන් ඉතින් එහෙම නැතුව අනික් කෙනෙක් හිටියොත් එහෙම මාර්ගය පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් මොකද ඊට පස්සේ අහන්න ලැබෙන දේ අනුව තමයි මාර්ගය වළඳ පටන් ගන්න අර ගැරෙන පුරුද්ද නිසා ධර්මයේ බොහොම නැඹුරුයි කැමති ඉතින් අපි දන්නේ නැහැ ওই ආකාරයද කියලා දරුවෝ විවිධ ආකාරයෙන් ඉන්න පුළුවන් එහෙම ආයත් ඉන්න පුළුවන් නොඉන්නත් පුළුවන් ඒක අපි නිගමනය කරන්න බෑ නමුත් මෙතෙන්දී අපි දැනගන්න ඕන එක දෙයක් තියෙනවා දැන් අද දවස් මේ කාලේ වෙනකොට භාවනා දෙන්නේ අල්මස්ථාන ආචාර්යවරු අධ්‍යක්ෂින් ගවලා නන්නේ විද්‍යාකර පොත් වලින් හදාරලා දැනගත්ත දැනුම මුල් කරගෙන ඒ අනුව තමයි භාවනා ගැන කර්මස්ථාන දෙන්නේ යන්නේ ඔක විතර කරන්නේ සමහර වෙලාවට මේ පොත්පත් වලදී විසුද්ධි මාර්ගය වැනි පොත්වල විග්‍රහ කරලා තියෙනවා පෙරපු විග්‍රහයන් සමහර වෙලාවට හරියට තේරුම් ගන්න බැරි කම හරි එන විද්‍යාකර පසු ඇතුන මත ඇතුළත් වීම ආදී ප්‍රශ්න උඩ ඒ භාවනාව කරගෙන යනකොට නියම ප්‍රතිඵල ලැබෙන්නේ නැතු වෙන්න පුළුවන්. අද බොහෝ කොටම තියෙන එක තමයි හිත එක්තැන් කරනවා කියන භාවනාව. භාවනා කරලා හිත එක්තැන් කරගන්න කියන. මේ හිත එක්තැන් කරනවා කියන එක කරන්න ගිහිලා හිටන් විවිධාකාර ගැටළු වලට මුහුණ දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පිරිසිදු හිතක් ඇති කරගන්න ක්‍රමය. හිත කියපුවාම සබස්තර මිලම් බිකවේ චිත්තං කියන මූලික අවස්ථාවක් තියෙනවා ආගන්තුකේන උපකිලිතේන උපකිලිතං කියන ආගන්තුක උපකිලිතෙන් යන ලෝභ දේශ මොහ මුල් කරගත්ත හටයුතු නිසා ඒක කෙලෙසිලා ඒ හිත කහට ගැනීලා තියෙනවා මේ කහට ගන්නුන හිතක් නිසාම විසිප්පයි කහට ගන්නුන හිතක් එක්තැන් කරන්න ගියොත් එහෙම ඒ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි බුදුන් වහන්සේ දේශනා කළේ ලෝභ කහට ද්වේෂ කහට මොහ කහට නිකං හැදෙන්නේ නැහැ. සංඛාර ඇතුළු කරලම ඒ જાතිය විඥාන පහළ වෙනවා. එතකොට තමයි ආගන්තුක උපක්ලේශයන්ගෙන් කාට ගැන්ච චිත්තාවලිය දිගින් දිගට එන්නේ. හේතු කරන්න හිත කියලා එකක් ඒකියව නැහැ. ඒ මොහොතේ හේතු අනුව නැගෙන්නේ. ඒ මොහොතේ අවිද්‍යාව, කෘෂ්ණාව කොයි කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ? අනුසය වශයෙන් තිබලා ඒ තරවුණු වෙනකොටම අරුණත් එකලයි අනුසය නැగిලා ඉන්නා පරිස්කාන ක්ලේශයක් බවටපත් වෙලා ලෝභයේද හේතුකාරක වෙන අරමුණක් ආවොත් ඒ සමග ලෝභය මතුවේ. අනිත් අත්‍ය අරමුණක් ද්වේෂයට හේතුකාරක ආවොත් ඊට අනුකූලව ද්වේෂය මතුවලා ඒ හිතේ එන්නේ නැගෙන්න. මොකද අනුකේති විද නිසා අනුකේත් එක නැගෙන්න. මෙන්න මේ අවස්ථාව මනස සිහියෙන් ඉඳලා ලෝභයට ද්වේෂයට එනකොට මොහේ එකපාරට හොරගන්න බැහැ. ලෝභයයි දේශයයි එන සිතිවිලි ක්‍රියාවලන් එනවා. ඒව ආදීනෝ බලන්නකෝ. ලෝභයෙන් දේශයෙන් වෙන් වුණාම ලැබෙන ආනිසංස දේ කරන්නේ. මෙන්න මේ පිළිබඳව සාකච්ඡා කරලා ආනිසංසයි ආදීනවයි ඔයජක විග්‍රහ කරලා වතහාගෙන තිබුණාම වැඩේ ලේසි. මෙන්න මේ දිහට අරගෙන සිතිවිලි ක්‍රියාවලන් පිරිසිදු වඩපත් කරන්න ඉවිච්ච හිතවිලා පිරිසිදු කරන්න බෑ අහිපිය ගන්න මොහොතෙන් ගෙවිලා යන කරපු ක්‍රියාවක් කියපු කතාවක් අහිපිය ගහල මොහොතෙන් මේ මොහොත මොහොත ගෙවිලා ගිහලා ඉවර වෙනවා අතීතයට යනවා ඒක පිරිසිදු කරන්න එහෙම හම් වෙන්නේ නැහැ පිරිසිදු කරනවා කියන්නේ මොකද්ද
අරමුණක් එනකොට අරමුණෙන් අරමුණට හිතවිලි පහළ වෙනකොට පහළ වෙන සිතිවිල්ලත් එක්කලා රාගේ, ද්වේෂේ, මෝහේ මුල් කරගෙන නැගෙන යම් කිසි ස්වභාවයක් තියෙනවා. ඒකේ ආදීනව දැකලා මින් ඉදිරියට ඇති වෙන සිතිවිලි ක්‍රියාවදන් ඒකෙන් තොරව පාලනය කර ගැනීමට හැකියාවක් මනා සිහියෙන් ඉඳලා පුරුදු කරගන්න ඕනේ. මෙන්න මේක සතිපට්ඨාන. අන්න එහෙම පුරුදු කරගත්තාම තමන්ට පුළුවන් වෙනවා ලෝභයට, ද්වේෂයට, මෝහයට හේතු වෙන්නා වූ අරමුණු ආව. ඒ අරමුණේ ලැබගන්නේ නැතුව මනා සිහියෙන් ඉඳලා ඒකින් වෙන ආදීනව දැකලා එවන්දු සිටිවිලි මින් මතුවට නගන්නේ නැහැ කියලා අදිස්ථාන කරගන්න. ආයිත් සංවරයේ පිහිටන්. ඒ පිහිටවා ගැනීමට ආධාරයක් වෙනවා ඊට උසස්ව ඉන්නේ අපි කල්යාණ මිත්‍රයෝ ඉන්නවා නම් එවන්දු අය ඉදිරියේ කියන්න පුළුවන්. මට මේ මේ ආකාර මෙහෙම අදහස් වෙනවා කියලා උපදේශ වුණා, උපදේශ ගත්තා. එතකොට ඒකෙදි යම් කිසි ආදීනව බලන හැටි, වෙන්වීමේ ආනිසංස දකින්න හැටි, දේශනා කරමින් විග්‍රහ කරන විට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිලා ඒ ආශිර්වාදයක් ලැබිලා තමන්ට හැකියාව ලැබෙනවා බොහොම ලේසියෙන් ඒ ටික ඉවර කරගන්න. මෙන්න මෙහෙම පිරිසිදු චිත්තාවලියක් හටගන්න වැඩ පිළිවෙල කරගෙන යනවා නම් මේකටයි භාවනාව කියන්නේ. ඕකට සම්මාදිට්ඨිය අත්‍යවශ්‍යයි. නිසා සම්මාදිට්ඨිය ඇති වීමට අවශ්‍ය කරන ධර්මයේ ශ්‍රවණය කළා ඒ තුලින් ප්‍රඥාවෙන් ඉදින්ට එන්න ඕනේ. එතකොට තමන්ට පුළුවන්කමක් ලැබෙනවා මිත්‍යා දෘෂ්ටි වැඩ පිළිවෙලක් නම් ඒකත් දැනගන්න. ඒ වගේ ලෞකික ආස්වාදයන්ට වැඩිලා ලෝකයේ සැරිසැරීමට හේතු වෙන්නා වූ සංඛාර නිපදවන සිටිවිලි ක්‍රියාවදන් නිපදවන වැඩ පිළිවෙල නම් ඒකත් තේරුම් ගන්න පුළුවන්. නිවනට උපනිශ්‍රේ වෙන සිටිවිලි ක්‍රියාවදන් නම් ඒකත් හොරගස්සේ. එතකොට එයා දකින්නවා හීන දහම්, මධ්‍යම දහම්, ප්‍රණීත දහම් කියලා දහම් තුනක්. දස අකුසලයේ සහ ඒ සඳහා සම්බන්ධ හිතිවිලි ක්‍රියාවදන් හීන. අවෙල රහිතයි. නම් අරමුණ කෙනකොට මේ අරමුණට කෙසේ ක්‍රියාත්මක වෙන්නවා කියලා සිහි කල්පනා කරලා බලනකොට ඒ එන හිතිවිල්ල මනා සිහියෙන් විමර්ශනය කරලා නිශ්චය කරන්න හැකියාව ලැබෙන්න ඕනේ. ඒක සමාවිතින් කරගන්න. මේ රාග හිතිවිල්ලක් නේද මේ ඉන්නේ. දැන් මේක ක්‍රියාත්මක වෙනවා රාග කතාවටයි බහින්නේ. ඊළඟට ඒක වැඩි විලා ගන්න රාග ක්‍රියාවටයි බහින්න වෙන්නේ. රාගීට අනුකූලව හිතන්න කියන්නේ පටන් ගත්තෝ කරන්න පටන් ගත්තෝ රාග සහගත මනෝ සංකාර, වචී සංකාර, කාය සංකාර නැගෙයි. එහෙම නැගුණොත් සංකාරපත්තේ විඥාන වෙලා නැගෙන රාග සහගත විඥාන. ඉතින් අපි ඒක පරිච්ඡම පාදව ලකින්න ඕනේ. ඒ විඥානය පහළ වුණොත් තමයි රාගීට හේතුකාරක වන්නා වූ නාම රූප බැහැගෙන ඒකෙන් ප්‍රවෘත්ති පරිච්ඡම උපාදයි. පරිච්ඡම පාදේ විග්‍රහ කළ ගන්න ඕනේ කිව්වේ ඒකයි. එදින්දා ජීවිතයේදී අපේ ජීවිත හැදගත්ම පරිච්ඡම පන්නව හටගන්න හැටි. පරිච්ඡම පාදේ මහා සාගරයක් කියලා කිව්වේ ඒකයි. එක විදියකින් ඒ පොඩ්ඩකින් විග්‍රහ කළා. මෙච්චරයි පරිච්ඡම උපාදයි කියලා ඒ සීමා කරන්න බැහැ. හැම අවස්ථාවක පරිච්ඡම උපන්න. එන රාග විඥානය කඩගත්තා නම් රාග ගහනකටව හිතන්න කියන්නේ කරන්න පටන් ගන්න. ඒ හිත රාගයෙන් දූෂිත වෙලා හිටන් ඊට පස්සේ අරමුණ එනකොටම රාගයත් එක නැගෙන පටන් ගන්න. ඒතොර කියනවා රාග හිත පහළ වුණා. රාග විඥානය කඩගන්න. ඒ හිතම යලි යලි ආවර්ජනය කරනකොට මනෝ විඥානය රාගාකාරයෙන්ම අරමුණ අරගෙන පටන් ගන්න. නැගෙන. එතකොට ඊට අනුකූල වන්නා වූ විවේකතාවසේ උපකරණ ඒකට අවශ්‍ය පරිසරයේ මේවා තමයි මේ මනසේ වැහගන්නේ. මෙන්න මේකට කියනවා විඥාන පත්‍ය නාම රූපං කියන සිද්ධාන්තය සිද්ධ වෙලා නාම රූප වැහ ගන්නවා. ඒ විඥානේ නාම රූපේ වැහ ගැනීම කිය ඔන්න ඔතෙන්ට. විඥානේ බයි නාම රූප කියන ගව්‍ය වස්තු එහෙම නෙවෙයි. ගව්‍ය වස්තු සතර මහා භූත සහ සතර මහා භූතයන් හට ගන්න රූප රූප කියලා. මම විග්‍රහ කරන්න ගියාම නාම රූප විවිධාකාරයි. ඔබ තේරුම් ගත්තේ නැහැ නම් බලලා ගන්නවා. ඔතෙන්දි දැනගන්න ඕනේ මේ විඥානේ වැහ ගන්න නාම රූප වුණා. සාගතගතව හිතන්නේ කියොත් ඒකට සමහර වෙලාවට පුද්ගලයෝ අයිති වෙනවා. ඒකට අවශ්‍ය කරන ද්‍රව්‍ය වස්තු අයිති වෙනවා. විවිධාකාර උපකරණ. ඒ හා සම්බන්ධ දේවල්. ඒ ආස්වාදයේ ගැනීමට ඒ දේ පිළිබඳව අදහස් එනකොට ඒක මතුවෙලා මෙහෙම දේවල් එකතු කරගන්න ඕනේ, මෙහෙම දේවල් අතුරු කරන්න ඕනේ, මෙහෙම අදහස් එන්නේ. ඒ හිතේ ඒ මනාමරුව බැහැගත්ත නිසා. ඒවල් රාග සහිතව. ඒතකොට ඇසකන දිවනාසය ශරීරයේ මන කියන මේ හයම, ඉන්ද්‍රිය හයම රාගයට ආයතන වෙනවා. රාගයට ආයතන කළ ගත්තොත් ලබන්න වෙන්නේ රාග සහගත ස්පර්ශ. ඒ ස්පර්ශය ලැබුවොත් ඒකෙන් ජනිත වෙන්නේ රාග සහගත වේදනා. ඒක ආස්වාද වශයෙන් අවිද්‍යාව නිසා ඒක හොදයි කියලා නිගමනය කරපු නිසාම ඒ සංහාවෙන් ඒක වැදෙනවා. ඒතර ඒක ඇලිලා ඒක වැදිනා සංහාව උපාදාන එනගෙන රාග බවට පත් වෙනවා. අතුරු කරනකොට භාවිතා කරනකොට බොහෝ කොට අතුරු කරනකොට මේ රාග බවට පත් වෙලා රාග බව බලවත් වෙනකොට
ඔහු රාග ජාතිකයක මෙලෝදිම වෙනවා. තාම හැදලන්නේ. අනේ මෙලෝ ජාති හටගන්න පටිච්චසමුප්පාදින් දකින්න ඕන. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඒ පුද්ගලයන් රාග බව, කර්ම බව වශයෙන් වැඩෙනවා. හිතවිලි ක්‍රියාවෙන් ඊතන කුලම ගොඩනගනකොට කර්ම බව බලවත් වෙනවා. බැරිලා හරි ඒක ප්‍රධාන වෙලා ඉඳද්දි ඒ පුද්ගලයා මළොත් එහෙම. අත්ති කම්ම බව, අත්ති උපති බව කිවාගෙන කර්ම බව නැගිලා තියෙනවා. ඊට අනුකේ තමයි කරගත්තේ. ඊට අනුකූල උපති බව කරගෙන උපති ಜಾති වශයෙන් රාගයේ ගැළපෙන ಜಾතිය වෙනකොට තිරිසන් ಜಾතියක් වෙනවා. රාගයෙන් මත් වෙලා එින් එහාට නුවණක් නැති එහෙම තත්ත්වෙට පත් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් ඒකේ මුල හටගන්නේ අපි තුළමයි අපිමයි කරගත්තේ. නොදන්නකම මෙන්න මේ වගේ එක ආදීනව බලන්න පුළුවන් වෙන්නේ. මේක කාට කිව්වත් දෙයියන්ට කිව්වත් වෙන කෙනෙකුට කිව්වත් යාඥා කළා අනේ බුදුහාමුදුරනේ මට රාගය දුරු කරන්න කිව්වොත් හරියන්නේ නැහැ. එහෙම ක්‍රමයක් නෙමෙයි. රාගයයි රාගය හටගන්න හේතුවයි වෙන්නේ. ඔක නිරෝධ කරගන්න ඕන නම් නිරෝධ කරගන්න ක්‍රමයේ වෙන්නේ. ඒකට මාර්ගයක් වෙන්නේ. රාගය ආදීනව පෙන්ලා ඒකේ අනිසංස ඒකේ වින්වීමේ අනිසංස වෙන්න පුළුවන්. පරිච්ඡසම්පන්නව ධර්මයේ තුලින් දැක්කා. රාගය නිසා ඇතිවෙනා විනාශය. ඒක විෂම රාගය බලන පත් බින්ද හේතු වෙන හැටි බලවත් වුණාම මත් වෙලා අන්න එහෙම නම් මම හිත වෙන්නේ අනාගතයේදී විවිධණයක් වෙන්න නේද එහෙම නම් මදන යකෙක් මදන අමුක්ෂයක් වෙන්නත් වෙන්න පුළුවන් නොපෙන් ලෝකෙක වෙන්නත් පුළුවන් නොපෙන් ලෝකෙ උනාට මත් ඇහැර වේ නැතුවට ඒකත් වේ නැහැ තියන දිවසක් දිවසකට ඒක වේ ඉතින් ඒක දැක් නැති අයට දිවස නැති අයට මත් ඇහැර වේ නැහැ කියන විතරක් වෙනවා භෞතිකවාදී නිගමනට බහිනවා ඔය බොරු කතා ආදි වශයෙන් මුලාවටපත් වෙන පරි මිත්‍යා දෘෂ්ටි වෙන. ඉතින් අන්න ඒ නිසා හරියට තේරුම් අරගෙන එහෙම තේරුම් අරගත්තා නම් සාගිය ආදීනව සහිතයි දුක් කරදර සහිතයි. බුදු පියාණන් වහන්සේ කාරණා ඇතුළේ හේතුත්වය පෙන්නවා. උන්වහන්සේගේ මහා ඥානයේ ගෝචරයි. ඒ ඇතුළු කරපු ශ්‍රාවක ඥානය ඉතා ගෝචර හරියක් තියෙනවා. මගේ ඥානය නැතත් උන්වහන්සේලාගේ විශ්වාසයෙන් මම මේක අදහනවා කියලා ඉස්සෙල්ලා අදහනවා. ශ්‍රද්ධා බීජන්නේ ඒකට. ඒ විහරදාට විශ්වාසයි. අත්‍යගිරී දකින්න විශ්වාසය. අන්නේහිමේ විශ්වාසයෙන් ගෞරවෙන්නිතු අදාගෙන ඒ පුද්ගලයා මුලින් පටන් ගත්තා. ඒ බඳු හිතිවිලි ක්‍රියාවදන් එනකොටම නැවැත්වුවොත් සම්මාදිට්ඨිය මුල් කරගෙන රාගී ආදීනව දැක වෙන්ගීමේ අනිසංසදයක්. එන එතන නැගිලා තියෙන සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියෙන් කල්පනා කරන්න පටන් ගත්තොත් ඔහු අර විදියට කාමයේ මුල් කරගෙන කල්පනා කරන්නේ නැහැ. එයා කාම සංකල්පනා නෙමෙයි ඒ විනෝඩේ නික්කම්ම සංකල්පනා ගන්න. අව්‍යාපාද අවිහිංසා නික්කම්ම සම්මා සංකප්පයට වැඩේ. ඊට පස්සේ ඔහු කවදා රාග සහගතව කතා කරන්න යන්නේ නැහැ. ඒ ආදීනව දැකලා භයානක බව දැකලා. ඒවැම් වෙන් වෙනවා. ද්වේෂිනුත් වෙන් වෙනවා. රාගයෙන් ද්වේෂයෙන් වෙන් වෙලා කටයුතු කරනකොට අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා, නික්කම්ම සංකල්පනා නැගිලා මුසාවාද, පිසුනාවාද, පරුසාවාද සංකප්පලාප අත්හැරලා සම්මා වාචා නැගිලා ප්‍රාණඝාත සත්ව හිංසා හොරමර වංචා සුරාසු දුරාචාර ආදී තිබෙන කැවැත් එකක් එකක් කැර බලගෙන යනකොට අත්හැරගා සම්මා කම්මන්ත මාර්ගාංගයේ වැඩි. එහෙනම් මම ජීවත් වෙන්නේ මේ තුච්ඡ නින්දිත කාමියා ඇසුරු කරන්න නෙමෙයි. ඒක මහා භයානකයි මෙච්චර කාල සංසාරේ අතරමඟදී ඒක කියා ධර්මානුකූලව අහලා දැකලා තියගෙන ඒ විදිහට කල්පනා කරනකොට එහෙනම් මගේ ජීවිතයේ උත්තරීතර වන්නා වූ මේ ආර්ය මාර්ගය පූර්ණ කර ගැනීමටයි මම ප්‍රදාන කළා තියෙන කියලා අදහස් කරලා ඊට අනුව දෙහැමින් සාමයෙන් කටයුතු කළා ජීවිතය ගත කරනකොට ආර්ය වූ සම්මා ආජීවයේ නැගී එතන පටන් ඔහු කරන හැම උත්සාහයක් වීර්යයක් ඇත්නම් ඒ නිවන් සඳහා සම්මා වායාමයේ නැගිට. ඔහු එතකොට වරද වරද හැටියට දකිනවා, නිවැරද නිවැරද හැටියට දකිනවා, ආර්ය මාර්ගය හැටියට දකිනවා සම්මා සතිය 15. සම්මා සතියෙන් කටයුතු කරගෙන යනකොට සංකාර නැවති ආහාරයේ නිරෝධ වුණාම විඥාන වලට ආහාර නැතුවම කාම විඥාන නිරෝධ වෙනවා. විඥාන නිරෝධ වුණාට පස්සේ ආයි බැහැ ගන්න යාට ජාති නාම රූප. නාම රූප නිරෝධයි. එතකන දිවනාසයේ ශරීරයේ ඉන්ද්‍රිය වශයෙන් තියෙන නිසා කෙවට ආයතන වෙන්නේ නැහැ සලායතන නිරෝධයි. එතන කාම ස්පර්ශයක් ලබන්නේ නැහැ ස්පර්ශ නිරෝධයි. කාම වේදනාව නැගින්නේ නැහැ වේදනා නිරෝධයි. එතන කාම තණ්හාවක් නැගින්න විදියක් නැහැ වේදනා නිරෝධ නැහැ කාම තණ්හා නිරෝධයි. එහි බැඳෙන විදියක් නැහැ කාම උපාදාන නිරෝධයි. එනකො කාම භාවයෙන් නිදහස් වෙනවා. එනකොට කාම જાතියක් මෙලෝදිව නැහැ. එන ඔය දැනගන්නවා දැන් මෙලෝදි නැහැ නම් මට කොහෙද උපපති જાතියක් උපපති භාවය. කර්ම භාවයයි කර්ම જાතියයි නැන්නම් උපපති භවය සහ උපපති ජාතියේ හේතු මත නැහැ කියලා විද්‍යානුකූලව දහම් විද්‍යානුකූලව පරිච්ඡම පන්නු ධර්මයේ දැනගන්නවා. එහෙනම් නැති කරන වගේ මේක.
නැමෙ කාටවත් කියලා යාඥා කළා බුදුහාමුදුරන්ට කියලා වෙන් කරගන්න පුළුවන් කියලා නේ මා විසින් ගොඩනගපුදී මා විසින් නැති කරගත යුතුයි මටම තමා පිළිසරණ කරගෙන ධර්මයේ පිළිසරණ කරගෙන දුකෙන් මිදෙන අභියෝග මෙන්න මේකයි භාවනාව කියන්නේ මේකයි ආර්ය මාර්ගය ඉතින් මේ ආර්ය මාර්ගයේ තේරුම් ගන්න එක පැත්තකින් තියෙනවා අද මේ එක එක විදිහේ භාවනා කරනවා එකතන ගිහලා හිතන්න දුරු හිතන්න නැතුව හිටියොත් හිටිය කොහොමද දැනගන්නේ මනෝ නිවාරණ සූත්‍රය කියන සූත්‍රයක් තියෙනවා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා එක්තරා දේවතාවු යම් යම් ප්‍රදේශයක් යම් යම් දෙයක් පිළිබඳව හිතුවේ නැත්නම් කිව්වේ කලේ නැත්නම් ඒ ප්‍රදේශෙන් ඔහු නිවන් දැක සියල්ල සියලු ආකාරයෙන් නොහිතුවොත් නොකිව්වොත් නොකළොත් ඔහු සියලු ආකාරයෙන් නිවන් දකිලා කියලා කියනොත් ඔය විදිහේ අදහසක් පෙන්නනවා එක්තරා දේවතාවු බුදුරජාණන් වහන්සේකට වෙනත් ආකාර පිළිතුරක් දෙනවා යමකි යමකින් පාපයක් සිද්ධ වෙනවා නම් ඒ දේ ඒ දේ නොකළ යුතු එසේ නිවන් මාර්ග බවුල නිර්ණය කර ගන්නවා යන් නොවිතා නිවන් දකින්න බෑ යමකි යමකි මාර්ගය වැදනා නම් ප්‍රඥාව නැගින් සිටිවිලි ක්‍රියාවදන් අනුගමනය කරන්න ඕන මම භාවනාව කියන්නේ හිතා නැතුව කියන්න නැතුව ඉන්න එකක් නෙමෙයි මනස ඉහියෙන් ඉඳලා අවඩක් සිද්ධ වෙන ලෞකිකත්වයේ තුළ බැඳීමර සිද්ධ වෙන ඒක යමක් ඇත්නම් ඉබඳ සිටිවිලි ක්‍රියාවදන් වල ආදීනව දැකලා ඒකේ වෙන්වීමේ ආනිසංස දැකලා මනස ඉහියෙන් කටයුතු කරගෙන යනකොට වික්ෂිප්ත කිරීමට හේතු වන ලෝභ දේශ මොහයන්ගේ වෙන් වෙලා යනවා ඒ වෙන්ගුණ හිත ධර්මානුකූල දෙයකට අවධානය යොමු කළොත් අවධානය ඊටාමදී පිහිටනවා අන්නේ තත්ත්වයට වත් කරගත්තාම හිත පාලනය කරගත්තා හිත දපණය කරගත්තා දපණය දාගත්තා කියන්නේ ඒක ප්‍රතිත්ව වර්ගය දපණය ඒතකොට ඒ දැන අතර මොකද වෙන්නේ යම් ප්‍රාණඝාතයක් අදත්තාදානයක් කාමීත්‍යාචාරයක් මුසාවාද විසනාවද පරසාවද සම්පප්ලප අවිජ්ජා ව්‍යාපාද මිත්‍යාදිත්‍ති කියන්නේ යම් දස අකුසලයක් නැගීමක් තිබුණා ක්‍රමක්‍රමයෙන් ඒක අත්හැරලා යනවා අත්හැරීම කියන කුසල කුසලස උපසම්පදා වෙනවා පූර්ණ භාවයටපත් වෙනවා අන්න එහෙම කෙනාට ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් යම් කිසි කටයුත්තක් කිරීමක් තිබුණා යථාභූතය ඇති නිසාම ලෝභක්ෂේ ද්වේෂක්ෂේ මෝහක්ෂේ වෙන්න පටන් ගන්නවා නිවන් ලෝභක්ෂේ රාගක්ෂේ නිබ්බාන ද්වේෂක්ෂේ නිබ්බාන මෝහක්ෂේ නිබ්බාන කියන නිවන් අවබෝධ කරගන්න මෙන්න මේකයි නිවන් ඔයිට අනුකූල විය යුතුයි භාවනාව. නව මේ හුඟ දිනේට වෙන්නා දෙන්නේ හිතන් නැතුව ඉන්නකොට හරි සාන්තයි. මොකද හිතන් නැතුව ඉන්නේ. ප්‍රගුණ කරගත්තේ නැති හිතක් ඕකට ගියාම හිත කම්මැලි වෙනවා. හිතන්න අධෛර්ය වෙනවා. අධෛර්ය බව හරි සාන්තියක් වාගේ වැරදුනහම ඒක මහා භයානක කරදරයක්. මතක නැති වෙන පටන් ගන්නවා. මතක නැති වෙන පටන් ගත්තොත් ක්‍රමක්‍රමයෙන් ගිහිලි හරි සැනසෙල්ලක් වාගේ දැනෙනවා. මොකද වැඩ කරන කෙනාට වැඩ කරන එක මහන්සියක් වැඩ නොකරන එක සැනසීම. යම් විවිධාකාරයේ හිතවිලි හිතන එක මහන්සියක් හිතන් නැතුව ඉන්න එක සැනසීමක් කියලා දකින්න පටන් ගන්නවා මුරුදු කළොත්. හැබැයි බුදුරජාණන් වහන්සේ තරම් ලෝකෙ හිතව කෙනෙක් තව ඇත්තේ නැහැ. උන්වහන්සේ හිත ප්‍රමාණිකුලෝ ප්‍රියාත්ම කෙරේ. නොහිතයි කියන්නේ. ඊට පස්සේ ඒ තුලින් දැනගත්තා. චන්දරාගයෙන් වැඳිලා හිතන වටිනා අධ්‍යාක් ලෝකෙ නැහැ කියලා. ඉතින් උන්වහන්සේ චන්දරාගෙන් හිතන හිතිලි මාත්‍රයක්වත් නෑ. ඒක නෙමෙයි බුදුගාත රාතන් අරිහත්ත්වයට වත්න උත්තරයන් වහන්සේ තාරි මාගේ වැඩුවාම හිතීමේ හැකියාව තියෙනවා හොඳට. අදක්ෂතාවයක් නෑ. හැබැයි චන්දරාගේ මුල් කරගෙන හිතන එකක්වත් නෑ උන්වහන්සේට. අන්න ඒකයි ආර්ය මාර්ගය තුල හිතවන්නවා කියන්නේ. ඉතින් ඔය ප්‍රේමී තේරුම් ගත්තේ නැත්නම් කලක් යනකොට වැඩි කිලි ගියාද මතකත් නෑ, ගිහින් හේතුවද මතකත් නෑ, කෑවද මතකත් නෑ, නෑවද මතකත් නෑ. මෙන්න මෙහෙම තත්ත්වෙට පත් වෙනවා. හරි බයන්නක. ඊට පස්සේ කියපුවාම කියපු වචනේත් මතකයි. ඔක්කොම මතක නැති. මතක නැති වෙන බුද්ධාගම කියලා එකක් හැදෙන්නේ නේද? හේමක් බුද්ධාගම නේ. තීගිරීමේ හැකියාව නැති වෙනවා මිසක් තීගිරීමේ හැකියාව ඇති වෙන්නේ නැහැ එහෙම කළ මේ දෙකේ. ඒක හරි බයන්නේ. තීගිරීමේ හැකියාව තීක්ෂණ වෙනවා. හැබැයි චන්දරාගෙන් ඇවිල්ලා තීකරන හැකියාව නැති වෙලා. තීගිරීම කියන එක නෙමෙයි සතර ගමට හේතු වෙන්නේ. එහි වැදෙන චන්දරාගය. අන්නේ නිසා දැනගන්න ඕනේ යම් තැනකට ලැබි වෙලා වැඩිලා කටයුතු කරලා ඉතින් නිවන් දකින්න ඕනේ. අර වක්කලි හාමුදුරුව පන්නලා ගත්තා වගේ බුදුගන් වහන්සේ වැඩ ඉන්න කාලේක නම් අත්තරිගයි කියෝ පන්නලා ගත්තා. මම අත්තරි කියලා මොකද කරන්නද කියලා උගලන් දීලා තියෙන ධර්මයක්. ඒ ධර්මයේ තලින් උගලන් මිදියල්. මට උගල බුදුහාමුදුරුව තුන් හේයි කිච්චන් ආතප්පං අක්ඛාතාරෝ තථාගත. තථාගතයන් වහන්සේට ඊතර කරන්න බෑ උගල තමයි මිදෙන්න ඕනේ. මම මොනවා කරා ඒ බුදුරජාණන් වහන්සේ පස්සේ ගිහිලා බුදුරජාණන් වහන්සේට අනුපස්ථාන කර කර එළිය කකා හිටියද වැඩක් වෙන්නේ නැහැ.
ඉතින් අපිට වා කියා දෙන්න දැන්නේ නැති හින්දා අපි මුංචි කාලේ ඉඳලා මොකද කරන්නේ බෞද්ධ හැටි ඉතින් කියා දීලා තියෙන්නේ ප්‍රතිමා වහන්සේ ළඟ ඉතින් සැතපීලා ඔක්කොම කරගෙන ඔක්කොම සුද්ධ කරනවා ඔක්කොම කරලා දැන් පෑන් තියාගෙන ඒ ටික කරගෙන ඉතින් ඒකෙන් නිවන් දකින්න කියලා ගත්තොත් එහෙම ඒක නිවන් මාර්ගයක් නෙමෙයි වෙන්නේ භක්ති මාර්ගයක් වෙනවා හොඳ දෙයකට සැලකුව එක නරක නැහැ බින් හැබැයි ලෞකික ඇත්තේ ඉක්ම යන ලෝකෝත්තරත්වයට පත් වෙන්නේ ඒක හරියන්නේ නැහැ ඊට වඩා ගැඹුරු පැත්තක් තියෙන එක ඉතින් ඊටල හොඳම කරන්නේ මොකද්ද තමා ඉදිනදා කරන කියන හිතන හැම කටයුත්තක්ම රාගයට ද්වේෂයට මෝහයට හේතු වෙනවාද කියලා බලන්න ඒකෙන් මිදෙන වැඩ පිළිවෙල හදා ගන්න හැබැයි රාගය කියන්නේ ඒ ගැඹුරටම යන මුලින් පටන් ගන්නකොට ලෝභයට ද්වේෂයට මෝහයට හේතු වෙනවාද කියලා බලලා ලෝභයට ද්වේෂයට මෝහයට හේතු වෙනවා එකින් එක මනස කියෙන් තේරුම් ගන්න අත්හරගෙන ගියාම මාර්ගය වැඩෙනවා අනේ මේ රාග ලෝකය කියන එක මහා කරදරයක් ඒකත් මහා බාධකයක් කියලා වැඩි වෙන ප්‍රඥාව වැඩිද දාන්න එයාට ඕන නම් පුළුවන් රාගීත හේතු වෙන කියලා අර වගේ අත්හරින්න ඒ ගියාම උපරිම උපරිම මට්ටමේ වැඩිවීමක් ඒ ඔන්න ඔය ප්‍රමේයද වර්ධනය කරගන්න එක තැන ඉඳලා කරලා කරන්නේ ඔයදී ලෝකයේ ආදීනව දකින්න ඕනේ විවිධීමේ ආනි සම්පතී කරන්න එක තැන කරන භාවනාවත් ඔන්න ඕක ඊට පස්සේ එදිනදා ක්‍රියාකාරීත්වයට ගත්තහම ඒ තමයි සිහි කරලා ගත්ත ක්‍රමී ප්‍රායෝගිකව පුහුණු කරගන්න ඕනේ ඊට අනුවද මම මේ හිතන්නේ මේ ලෝකේ ආදීනව සාහිත්‍යය කියලා හිතුව එකද මම දැන් මේ යන්නේ ආස්වාද සාහිත්‍යය කියලා කියද්දි මම මේ දකලා මම මෙච්චර කල් මේක දැනලා හිටියේ ඕකද අන්‍ය ප්‍රායෝගික පුහුණුවකට අරගන්න ඕනේ ඉගෙන ගන්න එකට අනුකූල ජීවිතය හැදගා ගන්න ඕක කරගත්තොත් තමයි මාර්ගය පූර්ණ වෙන්නේ ඉතින් නිතරම දකින්න ඕනේ අපි එහි කළ යුතු ඥානවන්ත විහි කළ යුතු පළවෙනි කාරණේ පැහැදිලිව තියෙද්දි අපි ඒක ප්‍රධාන කරගන්න ඕනේ අනික එපා කියනවනේ ඒ මාර්ගයට එන්න බැරි පල්ලෙහා ඉන්න කොටසක් ඉන්නවා එකපාර ඉන්න බැරි. ඒ අයට හුඟක්ම දයි මේ මූලික අවස්ථාවේදී බුද්ධ ප්‍රතිමාව තියාගෙන අක උපස්ථාන කරගෙන ඒ වගේ කමක් නෑ. මොකද කෙල්ලෙක්ගේ කොල්ලෙක්ගේ පින්තූරය බල බල ආසාවෙන් ඉඳ ඔය જાති හිතපුසු කරගත්ත එක අවිදලා හොඳයි. ඒකෙන් මිදෙන බුදු ගන්න හන්දේ රූප ෆොටෝ එකක රූපයක් කියන නමකට හරි ගමන සංකේතවත් තියාගෙන ඒ දිහා බලයි. හරි ඊට වඩා හොඳයි. හැබැයි ඔතෙන් දාපුවා නාස්තන්න බැහැ ඒතර. අර මානසිකත්වයේ විනාශ වෙලා තිබුණේ එක්කලා මට්ටම සකස් කරගන්න ඊට ගැති. හැබැයි නිවන් දකින්න තව එහාට යන්න ඕනේ. අන්න එතනදී ගැඹුරු ධර්මීය ගන්න. අරගෙන වෙලා එතනින් හැර ඒක සුද්ධ කරගන්න. අර නන්දහාමුදුරු දෙවිලෝ එක ගියා දෙවගණන් පින්නුවේ දෙවගණන් අහලන් දෙන්නේ නෙමෙයි සම්මිය ප්‍රයෝගය. ජනපද කල්යාණ ගැන හිත කලන්ද දෙවගණන් පින්නුවා කියලා හදා වේ. ඊට පස්සේ අර හිත කැඩුන. ඊට පස්සේ දෙවගණන් ලබා දෙන එක වැත්තක තියෙනවා. ඉතන ගැඹුරු ධර්මයක් පැත්තක් අනුගමනය කරනවා හරි හතර පස්සේ අන්න ඒ වගේ ආර්ය මාර්ගයේ තියෙන ක්‍රමයක් තියෙනවා ඒ නිසා ප්‍රතිමාව හක් කරන්න ඕනෙත් නෑ ඉතන යන අයට ඒ මට්ටම ඕනේ හැබැයි ඒක ඉතන නිවන් මඟ නෙමෙයි ඒක අතරමැද කලා ගන්න එක අවස්ථාවක් ඉතලයි සුච්ච නින්දිත කාමීද බැඳෙන විදිවිලි කලා ගන්න එක හොඳයි ඊට පස්සේ ඉතන නවත් ගන්න ඊට පස්සේ ගැඹුරු ධර්ම අවබෝධ කරගන්න හැකියාව ලැබිලා ඒ තුලින් යන්න ඕනේ සාවේ දිවස මොහොත හේ කරන මාර්ගය එහෙම අනුගමනය කරන්න පුරුදු වෙන්න. ඉතින් දැන් අපි මේ කාලේ හොඳ නුවණක් තියෙන ළමයි ඉන්න. ඒ ඉතුරු ටික කිව්වේ නැති හින්දා අර මෙච්චර කාල සාම්ප්‍රදායික විනාකු ක්‍රමයේ අනුගමනය කරමින් ඒවලු සමහර වෙලාවට එින් හැර යන්න බැරි ගිහිල්ලා ඒක ඒ මට්ටමේ ඉන්නවා. එින් හැර භාවනා කරන්න ගිහිල්ලා අර වගේ හිත අලස භාවයෙන් පත් කරේ නැහැ කිල්ලයන්. එහෙම වුණොත් එහෙම කරන්න කියන එකක්වත් හරියන්නේ නැහැ. සමහර වෙලාවට ඉගෙනීම ඉපා වෙනවා. අත්‍යවශ්‍යයෙන් කරන් තියෙන කටයුතු කරන්න මතක නැති වෙනවා. එහෙම අවස්ථාවක් උදා වෙනවා. ඒ විලාට බොහෝ කොට උපදෙස් දෙන්න පටන් ගන්නවා. අයිඩි කර්මස්ථාන අචරෝල් සත්‍යය තානාන්තරය හම්බෙච්ච හැටි. හිත ඒ தත්ත්වය වැළඳගෙන. ඒකෙනම බහින්න. මොනවත් හිතන්නේ නැතුව කම්මැලිකම දින්න පටන් ගන්නවා. කොහොම ඉන්නේ හිතීමේ හැකියාව දුර වෙලා ගිහිල්ලා නිින්ද ගියාව එක පිළි. ඒක නිින්දක්ද කියලා හොයන්නත් බෑ නැද්ද කියලා හොයන්නත් බෑ. ඕක සංකීර්ණ චිත්තං කියන. ඇකලුණු හිත. ඕකෙදි නිරෝධයේ සට්ටම දෙනවා. දැන් ඉතින් ආයි ගලවන්න හම්බෙන්නේ දේසියෝ. දවසක හැගෙන දෙක නිරෝධ සමාපතියට සමාදින කියලා ඔතන ඉන්නේ. සිය කාලයක් යනකොට ඒ පෞද්ගලික කිසිම කෙනෙක් එක්කලා හෝ සමාජීය කියලා කිසිම සම්බන්ධතාවයක් දරන්න බැරි තත්ත්වයකට පත් වෙනවා මනස. කිසිම මතකයක් නෑ. කරන දේ මතක නෑ.
ඊට පස්සේ කෝපේ තියන්න ඕන කියලා සිංහල තියන්න ඕන තියෙනවා මතක නැහැ මේ සිවුර තියන්න කියලා ආක බලාගෙන තියන්නේ අයියෝ ඒවා තේරුම් ගන්න බැරුවා මුළු ජීවිතේ ගත කරන්න සමාන සත්‍යෙකපත් වෙනවා ලොකු විචිත්තතාවයකපත් වෙනවා වලඳ ගත්තා ඒ ඉතින් කියනවා භාවනා කරලා පිස්සු වැටලා කියලා භාවනා කරලා පිස්සු වැටෙන්නේ නැහැ වලඳ ගත්තොත් එහෙම දේවල් වෙනවා ඔබ හොඳට මතක තියාගන්න මතක තියාගෙන අපි විශේෂයෙන්ම ආර්ය මාර්ගය වලන්න තමන් කරන කියන හිතන ක්‍රියාකලාපය තුල ඒ ප්‍රමි දින සංඛාර ගොඩනගගෙන ඉතින් චන්දලා නිහිතව කළොත් ඒකේ ආදීනව දැකලා වාසිය අපිට අවශ්‍යතාවයක් එදිනේ මේක මහා භයානකයි භයානක වන්නා වූ රාග දේශ මොහ සිටිවිලි ක්‍රියාවදන් වලින් මිදෙන්න ඕන ඒවා තමයි මේ පැවැත්මට ආහාර සතර ගමන ගොඩනගන්න ආහාර වෙන්නේ ඒ විදිහට ගත්තොත් ඒකේ ආදීනව දැකලා මෙච්චර කාල කරා වුරුද්ද වෙනස් කිරීමක් කරන්න පටන් ගන්න අන්‍ය වූ ආකල්පයක් ගන්න පටන් ගන්නවා මෙච්චර කාල ගත්ත රාග ආකල්පේ වෙනස් වෙන්න ඕන දේහයෙන් මොහයෙන් කරපු වැළපිල්ල ආකල්ප වෙනස් වෙන්න ඕන අන්‍යෝ මේ ආකප්පෝ කරණීයෝති පබ්බජිතෙන අබින්නම් පත්ත විකිතබ්බං කියන ඉතලවත් වෙන්න අන්‍ය ආකල්පයකට පත් වෙන පබ්බජිතෙන ගහම පැවිදියයි මුල් කරගෙන කිව්වා සියලු බෞද්ධින්ට ඒක එහෙම තමයි බෞද්ධ අන්‍ය ආකල්පයක් දරන්න ඕන ලෝකා ආකල්පේ සාගදේශ මූ ඒවැ වැදින හැදින කරන කඩේදී බෞද්ධ ආකල්පේ සාගක්ෂේන දේශක්ෂේන මොහක්ෂේන හේතු වෙන පැතර කරන කඩේදී වැළපිලි උපරිමයෙන් කරන්න පුළුවන් පැවිදි පත්ේ උපරිමයෙන් කරගන්නවා සම්කරුළු මැදේ කරන්න පුළුවන් අය නමුත් ඔය ක්‍රමයේ අනුගමනය කරනවා සම්කරුළු මැදේ නෑ. එහෙම කරရင် ජීවිතය හැලගා ගන්නවා. ඉතින් එහෙම කරන ක්‍රමයක් මේ ආර්ය මාර්ගයේ වැඩි. එහෙම හරියට ප්‍රඥාව මුල්කරගෙන කරනවා නම් යන ප්‍රතිභාවාන්තේ වඳින්න ඕනෙත් නෑ. එදෙන්ට යන්න ඕනෙත් නෑ. හරියට සමාගයේ ඉඳලා කටයුතු කරනවා කවුරුවත් දන්නෙත් නෑ. අර පිළිමි ගියේ වුනෙත් නෑ. බෝධිය වුනෙත් නෑ. එකපාරට වුනෙ. හැබැයි හරියට මාර්ගය වඩාගෙන යන බුණ ප්‍රඥාවන්තේ. සියල්ලම සමානනේ. මොකද චරිත විවිධාකාර ඉන්ද්‍රිය පහක් විවිධාකාරයෙන් තියෙනවා ඉන්ද්‍රිය පරෝපරයන්ත ඥානය අපි දෙනවා ලෞත්‍රා බුදු දන්වහන්සේට තියෙන උනාසෙනා කෙලින් වෙල්ල කරලා කියන ඔබ මේක කරපන් සද්ධා ඉන්ද්‍රිය වීරිය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය පහක් තියෙනවා මේ ප්‍රඥා ඉන්ද්‍රිය බලව ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් කෙනා අර පොඩි පොඩිවා කර කර ඉන්නේ එල්ල කරලා කෙලින්ම මාර්ගය අර සිද්ද ඇති මාර්ගය වත්න නමුත් එයා මාර්ගය වන්නවා කාටවත් හොයන්න අරගෙන ඇඳුමේ වෙන සරුවුත් නේ කරන කියන කටයුතු හරියාවල විශේෂ අමුත්තක් අමුත්තක් පෙන්වන්න දෙයකුත් නැවත් අභ්‍යන්තරයේ තුලින් ප්‍රමාණිකුල වෙරිලා ඉන්නේ බුදුරණන් හස්සේ දේශනා කරනවා මේ ඉන්ද්‍රිය පහෙන් මේ ඖෂධ අතර හත් හඳුන් අග්‍රයි වාග් මේ ඉන්ද්‍රිය පහෙන් ප්‍රඥා ඉන්ද්‍රිය අග්‍රයි ඒක විශේෂයි ප්‍රඥා ඉන්ද්‍රිය තියෙනවා නම් ගාක් ලේදී නිවන අවබෝධ කරගන්න කවුරුවත් දන්නේ නැහැ නිවන මාගේ යන කෙනෙක්ද කියලා මොකද එහෙම විශේෂ වැත් පිළිවෙත් මාලාවක් යාගේ පේන්නේ ඉන්නේ නමුත් ඔහු එකක් දන්න මෙහෙම හිතුවොත් මෙහෙම කිව්වොත් මෙහෙම කළොත් සාගික වෙයි මෙහෙම හිතුවොත් කිව්වොත් කළොත් ද්වේෂයට වැටෙන්න මෙහෙම හිතුවොත් කිව්වොත් කළොත් මුලාකටට යන මට ඕනේ ඒකෙන් අහක් වෙයි එන ඒකේ දෙන ආහාර කාමී රාග දේශ මොහේ ආහාර තමයි සාග සංකාර ද්වේෂ සංකාර මොහ සංකාර නිපදවල හිතවිලි ක්‍රියාවද මම ඒකත් අරයි මනාසී ඒ ලතරගෙන යනකොට ඉදිරි ටික ධර්මියෝ පාත්තලා සුද්ධ කරනවා අපිට අමුතු වෙන දෙයක් නැ නිවන් දකි ඔය ක්‍රමය අනුගමනය කරන්න දැනගත්ත සාම්ප්‍රදායික හෝ කියන්නන් වාලේ හෝ තමගේ හිතුමනා පිට කරලා බෑ ධර්මානුකූලව කරන්න එතකොට මේ ප්‍රශ්න එකක්වත් එන්නේ මේ බය කියන එක එන්නේ නැහැ දැන් මේ දින ඉතලා ඇතුළුම් බව කලක් එකම විදියට ඇතුළු කරගෙන ගිහිල්ලා අර වත් පිළිවෙත් මාලාවක වැඳිලා ඒකෙන් නිවන් දකින්න හිතාගෙන හරි ඒක තමයි සාන්ත කියලා හිතාගෙන එහෙම කරන්න ගියාම අර ගැඹුරු පැත්ත වැටෙන්නේ නැතුව ගියාට පස්සේ මේ තනික මානසිකත්වයේ බාල වෙනවා අනුන්ගේ එළිලා ඉන්න සිද්ධ වෙනවා. වෛරී තත්ත්වයේ ඉන්න බැලුවා. ඉතින් ඒ නිසා පුළුවන් පරිසාවෙන් දොල දරුවෝ විශේෂයෙන්ම ඒ මාර්ගය අනුගමනය කරනකොට හරියන දැනගෙන ඔය ක්‍රමයේ අනුගමනය කරලා. අර ප්‍රතිපත්ති පූර්ණයේ ක්‍රීම වත් පිළිවෙත් කිරීම නරක නැහැ. ඒවා හොඳයි. හැබැයි ඒවා සීමා සහිතව කෙරිලා අවශ්‍ය ප්‍රධාන කාර්යය පළවෙනි කරගන්න ඕනේ. එහෙම කටයුතු කරගන්න.